Hayuwan, Voice Tube News සමගින් මම නකීබ් නවාස් අදත් සුපුරුදු පරිදි මුලින්ම headlines. වැල් පාලමෙන් ආපු කාලය ඉවරයිද? ඡන්දෙට කලින් දිනපු අපේක්ෂකයා කරලියට. එළඹෙන ජනාධිපතිවරණය පදනම් කරගෙන දේශපාලනික වශයෙන් රට උණුසුම් වුණාට නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කරලා කුල්ල කුජීත වුණු රටක් මේක. ඔන්න එළඹෙන 26 වනදා රටටම සුභාරංචිය ගැන මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් ලොකු හාහෝවක් යනවා. එළඹෙන 26 වනදා ජනාධිපතිතුමා ජාති අමතනවා. අවුරුදු දෙකකට පස්සේ රට බංකොලොත් භාවයෙන් එළියට ආපු බව මුළු රටටම කියනවා. දැන් ලංකාවට ලෝකයේ එක ගනුදෙනු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් ඇමති රවි කරුණානායක. අපි වොයිස් ටියුබ් තුලින් මේ ගැන අනාවරණය කළේ පහුගිය සිකුරාදා. ජූනි 26 වනදා බංකොලොත් භාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැරිස් ක්ලබ් එකෙන් ලැබෙන නිර්දේශ හා චීන රජය එදාම ලංකා රජය සමග ඇති කරගන්නා අලුත් ගිවිසුම ප්‍රකාශයට පත් වෙන්නේ නියමිතව තියෙන්නේ ලංකා වේලාවෙන් ජූනි 27 වනදා උදේ වරුවේ. එනිසා 27 වෙනිදා ඉඳලා සතියක් පුරා සංදර්ශන තියෙන ගමන් ජනපති විශේෂ ප්‍රකාශයක් කරනු යන්නේ තමා ජනාධිපතිවරණයට එනම කියන එකත් ඔය සංදර්ශනයත් එක්කම ප්‍රකාශයට පත් කරන්නලු සූදානම. ඔන්න රනිල් වැඩේ කළා. ඉතින් ඉස්සරහටත් රට ගොඩ දාන්න රනිල් හැර වෙන කවුද ඉන්නේ කියන තේමාවෙන් කැම්පේන් එක පටන් ගමු කියලා රනිල්ගේ කැම්පේන් එක සැලසුම් කරන ලන්ඩනයේ අය යෝජනා කරලා දැන් ඒ කැම්පේන් එක බාර දීලා තියෙන්නේ හරින් මනුෂ ඇමති දෙන්නට. දැන් ඒ පබ්ලිසිටි ප්‍රොජෙක්ට් එක මෙහෙවන්නේ සිරසේ වැඩ කරපු නීතිඥ සුසාර දිනල්. ඒ අනුව අද රට පුරා ප්‍රදේශ රැසකම ප්‍රචාරක දැන්වීම් අලවලා තියෙන එක දකින්න ලැබුණා. ආරංචිය සුබයි යනුවෙන් සඳහන් කරලා ජාතික කොඩිය සහ වර්ණ කිහිපයක පසුබිම සහිතව මෙම දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණා. ඊට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාර කරලා තිබුණේ මෙහෙම. ආරංචිය සුබයි. ඒ කියන්නේ වැල් පාලමෙන් ආපු කාලය ඉවරයි කියන එකද? මේ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් මේ. අද දවසේ අපි දැක්කා මුළු කොළඹ නගරය පුරාවටම පෝස්ටර් කැම්පේන් එකක් දාලා තියෙනවා ආරංචිය සුබයි කියලා. ඉතින් අපිට දැනගන්න ඕනේ මොකද්ද මේ සුබ ආරංචිය කියන එක? තුමා මේ මගඩි දෙහිකට ආණ්ඩුව ලෑස්ති වෙනවා කියලා තමයි අපිට අතර දැනගන්න ලැබිලා තින්නේ. අප සාමාන්‍ය පෙළ ලියපු ළමයි මම පාස් කියලා හරියන්නේ නැහැ. විභාග දෙපාර්තමේන්තුවෙන් කියන්න ඕනේ එයා සමත් වෙලා තියෙන්නේ කියලා. කාලයකට පස්සේ සුබ ආරංචියක් හෙට අනිද්දා වෙනකොට අහන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාලවකවානුවක් අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ සුබ ආරංචිය කියන්නේ ඔය පට්ටපල් බොරුවක් අන්න හරි. දැන් මට නම් මේකත් එක්ක මේගොල්ලෝ මේ ගන්න හදන චූන් එකත් එක්ක විශාල බයක් ඇති වෙනවා. මේ රටේ ඇස් වහලා හරිද මේ ගහන්න යන මේ කුපාඩි ගේම් එක එලි කරන එක තමයි මේ අද මාතෘකාව. මේ ගැන ඔයාලට හිතෙනදී පහලින් කමෙන්ට් කරන්න. තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ පක්ෂනායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියනවා. මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත ඔහු මේ අදහස් පළ කරලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොට්ටාෂ නියෝජිත හමුව ඊයේ පැවතුනේ පක්ෂ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වාරණයට ලක් වූ සභාපති අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී විජේදාස මාධ්‍යයට කිව්වේ මෙහෙම කතාවක්. ජනාධිපතිවරණයට එනවා අපි දිනනවා. ඊට පස්සේ මට විරුද්ධව ආපු නඩු ටික ඔක්කොම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පක්ෂ නායකත්වය ගැන ගැටලු එන්නේ නැහැ. පක්ෂ නායකත්වය සහ තනතුරු දරනවා කියන අය මේ මහනුවරට ආවොත් එහි ගහලා පන්නනවා කිව්වා පාක්ෂිකයෝ. පාක්ෂිකයෝ යහතින් ඉන්නවා. අර පැනපු කණ්ඩායමේ අය 10ක් 12ක් එයාලගේ මඩි තර කරගන්න පක්ෂය පාවා දෙන්න උත්සාහ කරනවා. ඡන්දයක් ආවම ගොඩක් වෙලාවට ඉල්ලුවේ වෙන ලකුණු වලින්. පුටුවෙන්, බුලතින්, හංසයාගෙන්, පොහොට්ටුවෙන්. එතකොට මේ මැතිවරණයට පහුගිය දශකයේ ලාංඡන ගැලපෙන්නේ නැහැ. අපි අලුත් ලාංඡනයක් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියන්නේ අන්න එහෙම කතාවක්. මේ කතාව ගැනත් ඔබේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. වොයිස් ටියුබ් නිවුස් සමගින් මම නකීබ් නවාස් යලිත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. වොයිස් ටියුබ් YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න.